ඉතිහාසය කුමක්ද? අපි අනිවාර්යයෙන්ම පිරිතේ ඉතිහාසය පිළිබඳව දැනගත යුතුයි. ඉතින් පිරිතේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න මා ආරාධනා කරනවා අපේ අංකුරේ චන්දනන්ද හාමුදුරන් වහන්සේට. අවසරයි හාමුදුරනේ. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. ඉතාම වටිනා අරවත් මාතෘකාවක් තුළින් කර්මකාරණ ජීවිත කරන්න අවකාශය පිරිත් ධර්ම දේශනාව පැවැත්වීමේ අරමුණ පිළිබඳව අපි මුලින්ම ඇත්තටම වර්තමාන සමාජය දිහා බලනකොට හැමතැනම පිරිත් ධර්මය ඇහෙන නිසාද මන්දා පිරිත් වටිනාකම පිළිබඳ දැකීමක් කරනවා. පිරිත් ධර්ම දේශනාව ඉතිහාසය ගැන සොයා බැලුවොත් තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේදීමයි මේ පිරිත් ධර්ම දේශනා ක්‍රමවේදය සමාරම්භ වූ බව අපට දැනගන්න ලැබුණා. ඒකෙදී අපට මුණ ගැහෙනවා අපේ අටුවා සඳහන් වෙනවා ආයුවර්ධන කුමාර කතාව. මේ කතාව තුළ පෙන්නුම් කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේදීම ආරක්ෂාව වෙනුවෙන් රැකවරණය වෙනුවෙන් ගෝපණය වෙනුවෙන් පිරිත් ධර්ම දේශනාවන් පවත්වපු බව. අත්ථ විද්‍යා අත්ථ රක්ඛාය අත්ථ පරිත්‍රාය ආදී යනාදී වශයෙන් මෙවසුතු දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ජාතක පාළියේ කාමනීත ජාතක කතාවේදී පරිත්‍ත කරන කියන වචනය අපට හමු වෙනවා. ඒ තුන සඳහන් වෙන්නේ තර අපේ ධර්මාලෝකම මතක් කළා වගේ ආත්පසින්න ආරක්ෂාව උදාකර ගැනීම. ඉතින් මේ පිරිත් ධර්ම දේශනාව කියන එක මුලින්ම අශ්වත්ථ බෝධි මූලයේදී සිද්ධ කළා කියලායි ආයුවර්ධන කුමාර කතාවේදී කියන්නේ කරන්නේ. අට නමක් වූ 16 නමක් වූ වැඩමවල දින හතක් මුළුල්ලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වලා ආයුවර්ධන කුමාරයාගේ ආශිර්වාදී දීර්ඝාෂය ඇති කරගන්න වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන අදහස අටුවා පාඨකවල පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම මේක ඇත්තටම ආරම්භ වුණා කියලා අපිට හිතෙන්නේ වෛදිකයේ ධාර්මී මන්ත්‍ර පාඨනයේ ක්‍රමවේදයක් එක්ක තමයි. වෛදිකයේ මුලවම විද්‍යා ආදී වෛදික සමාජය තුළ ධාර්මී මන්ත්‍ර පාඨනයේ තිබුණා. අපේ ථේරවාදී මේ සභාගත මුල් දේශනා තුළ එහෙම මන්ත්‍ර පාඨනයක් නැත්නම් ආරක්ෂා වීමෙන් යමක් කළවක් අපට දකින්න බැහැ. බුදුදහම කියලා කියන්නේ පැහැදිලිවම ආධ්‍යාත්මික වශයෙන් ආයුතු ගමනක් වුණත් කාලානුරූපීව මේ වගේ තැනකදී පිරිත් ධර්ම දේශනාවකින් ආරක්ෂාවක් ඇති කර ගැනීම අභිප්‍රායක් වෙන්න තියෙනවා. ඒක අපිට කාලදේශ වශයෙන් සිද්ධ වුණා කියන එක පිළිගන්න පුළුවන්. ඉතින් එතනදී අපට හමු වෙනවා මෝර පරිපූර්ණ. ඉහිදී සඳහන් කරන්නේ උදාවන සූර්යයා අස්තංගත වන සූර්යයා දෙස බලාගෙන ඒ විශ්ව සත්‍යතාව පිළිබඳව විශ්ව සත්‍යතාව පිළිබඳව තමයි මෙනෙහි කරන්නේ මොන. ඒක දක්වලා තියෙන්නේ මහා මයුරී හේත කියලා. ඒ කියන්නේ එතනදි මයුරී ධාරණී කියන අදහස තමයි. ධාරණී කියලා කියන්නේ සාමාන්‍ය නරනවා කියන අර්ථයයි සංස්කෘතියේ තියෙන්නේ. ඒ අදහසින් තමයි මේ පිරිත් දේශනාව ආරම්භ වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කන්ද පිරිත් වගේ සූත්‍රයක් ගත්තාම එතනදි බුදුරජාණන්සේගින් ශ්‍රීමුඛ දේශනා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. අනුජානාමි වික්‍රමි ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුම් අත්ත්‍යුත්‍ය අත්තරක්ඛාය අත්ත පරිත්‍යාය. දැන් මහණෙනි මම අනුදනිමි ආත්ම ගෝපණී වෙනුවෙන් ආත්ම රක්ෂාවරණය වෙනුවෙන් මේ පිළිත භාවිතයට ගන්න කියන එක තමයි තථාගත දේශනාවක් පිළිපද. ඒ කරුණුත් එක්ක බලනකොට අපට පැහැදිලි වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම මේ වගේ පරිත්‍රාණ දේශනාවන් පැවැත්වීම සිද්ධ වෙනවා. තවත් අපිට කියනවා නම් කරුණු කිහිපයක් බුද්ධංග සූත්‍ර වගේ තැන්වලදී මහා කස්සපත්ති බුද්ධංග, සුන්දත්ති බුද්ධංග, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ අවස්ථාවලදී සිද්ධ කරපු දේශනාවන් විදිහට සඳහන් වෙනවා. පිරිත කියපුවාම මේක පැති දෙකක් තියෙනවා. එකක් තමයි පරිත්ත කියන වචනය, අනික තමා සූත්‍ර කියන වචනය. සූත්‍ර කියන වචනේ මෙතන තියෙන්නේ වෛදිකයේ තියෙන සූත්‍ර කියන එකත් එක්ක. පරිත්ත කියන එක එන්නේ කියලා පිරිත කියලා ගන්නෙ පරිත්‍රාණ කියන සංස්කෘත වචනයත් එක්ක. මේ දෙකේම සංකරණයක් විදිහට සම්මිශ්‍රණයක් තමයි පිරිතකදී අපි දකින්නේ.
අනුව මේකෙදී දක්වනවා චතුබාලව රට කතාව සාර සමුච්ඡේදී පිටපත් වෙනවා පිරිත් ධර්ම දේශනාවක් පැවැත්ති යුත්තේම ආත්ම රක්ෂාවනේ නිරූපණය ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීම පිරිත් ධර්ම දේශනාව ආරම්භ වුණා අපි ලංකාව පැත්තට ආවොත් එන්න අටුවා පාඩවල පෙන්නුම් කරනවා ලංකාවේ විශේෂයෙන් පොළොන්නරුවේදී නිශාන්ත මල්ල රජතුමාගේ කාලවකවානු තුළ වගේ සමයේදී පිරිත් ධර්ම දේශනාවන් වරින් වර විවිධ අවස්ථාවල සිද්ධ වෙනවා කියන එක ඊළඟට අපේ ශිලා ලේඛනවලත් අපට පිරිත් ධර්ම දේශනා කිහිපයක් අපේම තොරතුරු සඳහන් වෙනවා පැවිද්ද ලබාගත් සීලම භික්ෂු වහන්සේලා අනිවාර්යයෙන්ම සතර බණ වර්ණ පරිහරණය කරනවා පිරිත් වර්තාවේ කියපුවාම මේ කටපාඩම් කියන කියන අදහසක් මේකේ තියෙනවා එහෙමකුත් කියලා අසන පිරුවහන කියන වචන දෙක අපට පුළුවන් ඉතිහාසය තුළ ඒ විදිහට බලද්දී මේ පිරිත් ධර්ම දේශනාව කියලා කියන්නේ ඉතාම වටිනා දෙයක් මේ වටිනාකම තථාගතයන් වහන්සේ අනුමත කරයි කියන අදහස උඩ ගන්න පුළුවන් මේක තමයි පිරිත් ධර්ම දේශනාව ඉතිහාසය පිළිබඳව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියන වැදගත්ම කාරණේ මේ ලංකාව පැත්තෙන් අපි පොඩ්ඩක් කරුණු කියන මතක් කරොත් එහෙම ලංකාවේ අපට හම් වෙන ශිලා ලේඛනවල තියෙනවා අටවැනි මගර තිනි අනුමවණි සතර බණවරට පකට නෙතු වශයෙන් වඩිය කිස මොව ලබන ධම්මකම ලබන ළමිනි සාරේටි ලියවස පතිපිට කියලා ඒක අර කෑලි සන්නේ කියන පොතේ තමයි දක්වන්නේ. ඒකෙදි කියනවා අට නටි කීවි අට නටි කියන එක. මගල කියන්නේ මංගල කියන මංගල සූත්‍රයේ කියන එක. තිනි අනුමවණි කියන්නේ අනුමෝදනා කම කියන අදහස. මේ අනුව වෙනවා එකල වික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අපේ මහාවිහාර සම්ප්‍රදායේ වික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම මේ පිටි දේශනාවට කටපාඩම් කරගත යුතුමයි. පස්වෙනි කාශ්‍යප රජතුමාගේ පූර්වලිපිය සඳහන් වෙනවා සතර බණවර පිණිස ගුමන් මහන් කරුණු නිසා පැවිදි වෙන්න නම් බණවර හතර පාඩම් තියෙනවා. ඒ නිසා ඒ පිරුවහනේ වැදගත් වෙනවා පරිත්‍රාණේ වැදගත් වෙනවා. එදා පටන් අද වෙනකම් අපට දකින්න ලැබෙනවා පසුකාලීන හිත රාශියකුත් පිළිතර ප්‍රදේශනාවක් තිබෙනවා. ඒ වගේ නිසා